ශ්‍රීලංකාවේ කොවිඩ් තත්ත්වය පිළිබඳ අවධානය යොමු කරන විට අද අවාසනාවන්ත සිදුවීමක් වාර්තා වුණා. ඒ තමයි පඬු අස්නුවර ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා කොරෝනා ආසාදනය වීමෙන් මරණයට පත්ව තිබෙනවා. කොළඹ IDH රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටියදී පඬු අස්නුවර ප්‍රාදේශීය සභා සභාපති RPD සුනිල් ජයවීර මහතා අද සවස මරණයට පත් වුණා. කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහායි ඔහු IDH රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටියේ. මේ යන විට ඔහු 60 වන පියේ වසු වුණු තිදරුපියෙක් වන අතර ඔහු ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කළ අතර RPD සුනිල් ජයවීර මහතා පඬු අස්නුවර ප්‍රාදේශීය සභා සභාපතිවරයායි. අප කනගාටුව ප්‍රකාශ කරනවා සහ ඔහුට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා. මීට අමතරව ශ්‍රී ලංකාවේ කොරෝනා සම්බන්ධයෙන් සුවිශේෂී කතා බහක් තවත් මතුවෙමින් පවතිනවා. ඒ මේ මොහොත වන විට පැහැදිලි ලෙසම රෝගීන් අඩුවීමක් පෙන්눔 කරනවාද එහෙමත් නැතිනම් මේ සිදුවෙමින් පවතින්නේ රෝගය පාලනය වීමක්ද පැහැදිලිවම පෞද්ගලික රෝහල් වලින් PCR පරීක්ෂණ සිදු කිරීම මේ වෙද්දි කල නොහැකි එනම් වෛද්‍යවරයෙකුගේ නිර්දේශය මතයේ සිදු කළ යුතුයි හැබැයි අපිට ප්‍රශ්නයක් තිබෙනවා ඇයි එහෙම තීරණයක් ගන්නෙ ඒ කියන්නේ අපිට සැකයක් මතුනොත් අපිට බැරිද කරගන්න වෛද්‍ය නිර්දේශයක් නැතුව මට සැකයක් තියෙනවා PCR කරගන්නට ඕනි කියන කාරණේ මේක මිනිසුන් සමාජයට පැමිණීම වළක්වන්නට ගත් තීරණයක් නම් ඒක කමක් නැහැ හැබැයි ඔවුන්ට PCR පරීක්ෂණ කිරීමේ සුලභතාවයත් පැවතිය යුතුයි එනම් අප දැන් තොරතුරු සාධක සාක්ෂි සහිතව කියනෙන්නට පුළුවන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ බිම් මට්ටමෙන් දැනුම් දීලා තියෙනවා අපිට රෝග ලක්ෂණ තියෙනවා කියලා නමුත් PCR පරීක්ෂණ සිදු කරන්නට ඔවුන්ට දින 3කට ආසන්න කාලයක් ගත වෙලා යම් කෙනෙකුට තමන්ගේ ආසාදිත බව හඳුනගන්නට පුළුවන් නම් පෞද්ගලික රෝහලකට ගිහිල්ලා එතනින් පස්සේ තමන්ට පුළුවන් මට ප්‍රතිකාර අවශ්‍යයි මට රෝහල් ගත වෙන්න ඉඩ දෙන්න කියන ඉල්ලීම කරන්න ඒ නිසා මේ පෞද්ගලික රෝහල් වලින් PCR පරීක්ෂණ සිදු කිරීම එහෙමත් නැතිනම් තමුන්ට හිතුවමනාපට ගිහින් PCR කර ගැනීම වළක්වාලන්නේ සම්පත් ඉතිරි කර ගැනීමේ පරමාර්ථයෙන්ද ජනතාව ඒක රාශී වේ කියන පරමාර්ථයෙන්ද කුමක්ද කියන කාරණේ පැහැදිලි ප්‍රශ්නයක් වෙනවා ඒත් එක්කම අනෙක් ක්‍රියාවලිය තමයි මේ මොහොත වෙන විටදී ඔබට පුළුවන් යන්න මේ වෙලාවේ වෙබ්සයිට් එකට ඒ තමයි Health Promotion Bureau ඒ තමයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ වෙබ්බඩවියට අපි දැන් යමු. ඒ වෙබ්බඩවියට ගිහාම අපිට බලා ගන්න පුළුවන් දෛනිකව කරන PCR පරීක්ෂණ ප්‍රමාණය සහ දෛනිකව වාර්තා වෙන ආසාදිතින්ගේ සංඛ්‍යාව කොපමණද කියන කාරණය. අපිට මතකයිනේ පළවෙනියට 3500 3600 ඉක්මවා ගියපු ආසාදිතින් ලංකාවේ වාර්තා වුණා. එතකොට PCR ප්‍රමාණය ලංකාවේ කීයක් කරාද? අන්න ඒ සාධක සාක්ෂි මත තමයි අපි බලන්න ඕනේ. මේ රටේ වෛරසය අඩුවීමක්ද වැඩිවීමක්ද සිද්ධ වෙන්නේ කියන කාරණය. මම යන්නේ කෙලින්ම ආසාදිතයෝ 3623ක් වාර්තා වුණා ලංකාවේ මැයි 19 වෙනිදා. ඒ තමයි මෙතෙක් අපට වාර්තා වුණු වැඩිම රෝගී සංඛ්‍යාව. 3623ක් වාර්තා වෙන්නේ මැයි මාසේ 19 වෙනිදා. අපි බලමු මැයි 19 වෙනිදා කරලා තියෙන PCR පරීක්ෂණ සංඛ්‍යාව. එදා කරලා තිබෙනවා මැයි 19 වෙනිදා වෙන විට PCR පරීක්ෂණ 25397ක්. 25397ක් PCR කරාම තමයි 3623ක් ලංකාවේ ආසාදිතයෝ වාර්තා වෙන්නේ. අපි බලමු දැන් තියෙන තත්ත්වය. අද PCR සංඛ්‍යාව, ඒ කියන්නේ මේ මාසේ 29 වෙනිදා PCR සංඛ්‍යාව මේ වන විට වාර්තා වන ආකාරයට 19873යි. ආසාදිතයෝ කීයද? 2850යි. ඊයේ දවසේ අපි බලමු. එතකොට ඊයේ PCR 20542යි. ආසාදිතයෝ 2572යි. පෙරේද ආසාදිත්‍යෝ 2377යි. ඒ කියන්නේ මැයි 26 වෙනිදා. මැයි 26 වෙනිදා අපි පරීක්ෂා කරන බලන විට මැයි 26 වෙනිදා ආසාදිතින් 2377යි. මැයි 26 වෙනිදා PCR පරීක්ෂණ කර තිබෙන ප්‍රමාණය වන්නේ 20193යි. මැයි 25 වෙනිදා 17263යි PCR. අපිට මැයි 25 වෙනිදා 17263යි PCR සංඛ්‍යාව. ආසාදිතින් සංඛ්‍යාව බැලුවොත් මේ 25 දා 25 වෙනිදා 2706යි. ඒ නිසා මේ තියෙන්නේ PCR අඩුවීමක්. PCR 25000 සීමාවට ගෙන ගියොත් ආසාදිතින් සංඛ්‍යාව 3000 ඉක්මවා යන තැනකට යාවි. මේ තියෙන දත්තත් එකයි අපි කතා කරන්නේ. මේවා හිතලු නෙමේ. මොකද 20000 ඉක්ම වූ ආසාදි PCR පරීක්ෂණ සිදු කරපු හැම අවස්ථාවකදීම ආසාදිතයෝ 3000 ඉක්මවා ගියා. මේ 20 වෙනිදා අපි බලමු උදාහරණයක් විදියට PCR 25713යි ලංකාවේ ආසාදිතයෝ 3441යි. ඊට පස්සේ මැයි 21 වෙනිදාත් ලංකාවේ 3583ක් ආසාදිතයෝ වාර්තා වුණා. මැයි 21 වෙනිදා PCR 25680යි. මේ තියෙන්නේ PCR අඩුවීම නිසා රෝගීන් අඩුවීමක් මිසක
පැහැදිලිලෙසම රෝගය අඩුවීමක් නෙමෙයි. කොහොඳින් තීරණය කරන්න යන්න හෙල්ත් ප්‍රොමෝෂන් බියුරෝ එකට. ඒ ආසාදිතින්ගේ සංඛ්‍යාව PCR ප්‍රමාණය පෙන්වනවා. ආසාදිතිය සංඛ්‍යාව එතනම් වක්‍රය පෙන්වනවා. ඒ දෙක බලලා සංසන්දනය කරන්න. කවුරු හරි කෙනෙක් ඉස්සරහට අවිලා කියන්නේ ගියොත් දැන් නම් ආසාදිතිය අඩු වෙගෙන යන්නේ රෝගය පාලනය වෙගෙන යනවා කියලා නෑ. PCR අඩු වෙලා තියෙන්නේ. ඒකයි ලෙඩ අඩු වෙන්නේ. ඒක ඉතාමත්ම හොඳින් අපි කිව්වා කියලා ලියලා තියාගන්න. අපි හැමදාම කිව්වේ test 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 පරීක්ෂණය තමයි ලෝකේ බොහෝ රටවල් පාවිච්චි කරපු ක්‍රමවේදය බවට පත් උනේ. දැන් ජූනි 7 වෙනිදායින් පස්සේ මොකද වෙන්නේ? අපි දන්නවා ආර්ථිකයට ලොකු අමාරුවක් තියෙනවා. ලොකුම ප්‍රශ්නයක් තියෙනවා. COVID-19 පැතිරියාම පාලනය කිරීම සඳහා පසුගිය 21 වෙනිදා රටට පනවපු සංචරණ සීමාවලින් ලැබුණු ප්‍රතිඵල ජූනි 14 වෙනිදා වෙද්දී අපිට දැක ගන්න පුළුවන් කියලා තමයි මේ ගැන බොහොම වියත් ඇසින් බලන වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ ප්‍රකාශ කර තිබුණේ. ඒත් එක්කම පහුගිය දිනවලදී සංචරණ සීමා ක්‍රියාත්මක කිරීම මත COVID-19 පැතිරීම පාලනය වලට යම් උපකාරයක් වුණා කියලා තමන් විශ්වාස කරනවා. අය සඳහන් කරනවා දින 14ක් දැඩි සංචරණ සීමා පනවන ලෙසට විශේෂඥ වෛද්‍යවරුන් ඉල්ලීමක් කළේ සංචරණ සීමා මගින් මේක පාලනය කරන්න පුළුවන් කියලා. ඊට ශනික ප්‍රතිචාර දැක්වූ ජනාධිපතිතුමන්ට සාගමැතිතුමාට ස්තුති කරනවා. හැබැයි ඉතින් අර එක තැනකදී නම් කියවුනා නිසි කලට නිසි තීන්දුව ගත යුතුයි කියලා ජනතාවගේ පැත්තෙන්. කොහොම හරි ජූනි 7 වෙනිදා දක්වා දැනට ක්‍රියාත්මක වන මුළු දිවයිනට බලපාපු සංචරණ සීමා ජූනි 7 වෙනිදායින් පස්සේ දීර්ඝ වී කිරීමක් අවශ්‍ය වේයයි තමන් නොසිතනවා කියලා සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ අද කියලා තියෙනවා. ඉතින් අපි බලමු දැන් හැබැයි ලෝ රෝගීන් අඩු වෙන්නේ නම් ඇමතිතුමියනි PCR අඩු වීම නිසා මිසක රෝගීන් අඩු වෙලා නෙමෙයි කියන එක අපි බොහොම පැහැදිලිව මේ දත්තත් එක්ක බලනකොට පේන්න තියෙන කාරණය බවට පත් වෙලා තියෙනවා. දැන් ජනතා නියෝජිතව ආසාදිත වෙමින් යනවා. පාර්ලිමේන්තුවේ පස්වෙනියත් ආසාදිතයෙකු බවට පත් වෙලා තිබුණා. ඒ නිසා ජනතාවගෙන් කියන්නේ ගොට්ටල්ලන්න යන්න එපා දේශපාලකයෝ පස්සේ. මොකද දේශපාලකයෝ පොසිටිව් වෙනවා. ඔබේ ගෙදර දොරේ අයට ලෙඩක් හැදුනොත් එහෙම කවුරුත් බේරගන්න නැහැ. දේශපාලඥින්ට නම් යම් ආකාරයෙන් දේවල් තියෙයි. ඒ හින්දා බොහොම හොඳින් කියන්නේ තැන් තැන් වල ගිහින් ඉන්න එපා. බොහොම ප්‍රවේශමෙන් හැම තැනකම ඉන්න. ඒක තමයි කරන්න තියෙන එකම දේ. පැණි බිව්වා කියලා වැඩක් උනේ නැහැ. මුට්ටි දැම්ම කියලා වැඩක් උනේ නැහැ. දුන් ඇල්ලුවා කියලා වැඩක් උනේ නැහැ. අපිට දැන් එන්නත තමයි ලෝකෙ හොයමින් ඉන්නේ. ඒ නිසා විද්‍යාත්මක ක්‍රමවේදයකට විතරයි මේ වසංගතය පාලනය කරන්න පුළුවන්. වෙන වෙන මොන බයිලාවත් අදාළ නැහැ. ජනාධිපතිතුමා යොමුම පැහැදිලිව මොරටුව නගරාධිපතිරයාට මෙහිව ප්‍රකාශය කළා. අපි ප්‍රාර්ථනා කරනවා ලංකාවේ හැම තැනකම දේශපාලඥයින්ට කඩේ ගියපු වුන්ට ඉස්සල්ලා ඉන්නත් නොගහ තුන්ඩු කෑලි වලට එන්නත් නොගහ නිසි ක්‍රමවේදයට ලෝකේ අනිත් රටවල් කරනවා වගේ අපේ රටේ තෙන්නත ලබා දෙවි කියලා. මොකද එහෙම වුණොත් අපේ රට දේශපාලන පක්ෂ බලක් එන්නත් කරන්නේ කරා කියන චෝදනාව එල්ල වෙවි. අපි විශ්වාසයි ජනාධිපතිතුමා ඒ තැනට ගෙනියන්නේ නැහැ. මොකද මේ ජනාධිපතිතුමා බොහොම පැහැදිලිව ප්‍රකාශ කළා මේ කරපු වැඩේ සම්පූර්ණයෙන් විනාශ කරන්නේ ඇත්ත. ඇත්තටම ඇත්ත. එන්නත් කරන්නේ කොළඹ හරියටම සිද්ධ වුණා. මෙහෙම දේවල් තිබුණේ නැහැ. හැබැයි මේ මොරටුවේ කරන්න ගියපු වැඩෙන් සම්පූර්ණ එන්නත් කරන ක්‍රියාවලිය පිළිබඳ ජනතාවට යම් සැකයක් මතු වුණා. ඒ නිසා අප විශ්වාස කරනවා මේ රටේ අහිංසක මිනිසුන්ට සාධාරණ ක්‍රමවේදයකට එන්නත බෙදා හැරීම ජනතා නියෝජිතයින්ගේ අතපෙවීම නැතුව වෛද්‍ය නිලධාරීන්ගේ දායකත්වයෙන් ඉදිරියටත් සිදු කරાવી කියලා.